Sini, ගියක් කිව්වට ඒක ගියක් නෙමෙයි Sini. බබනක්. ඉතක අපේ පරම්පරා හතක් එකතුනත් බෑ ඒ වගේ ගියක් හදාගන්න. මොදාල තිබුණ ගේට්ටුවේ හැටියට වාත්ත ඇතුලේ වාහන දෙක තුනක් නම් නැති වෙන්න බෑ. එකම දරුවනේ ඉන්නවා කිව්වේ. කෝටි පොතියෝ සේනේ. ඔය කොල්ලා කෝටිපතියෙක් නම් පවුලේ ඉන්න එකම දරුවා නම් ඒ දෙමෝපියෝ අපේ කිල්ලට කැමති වෙද දෙන්නේ? ආ ඉතින් අනේ කැමති කරගන්න පුළුවන් ඉන්න නේද මේ ඔය විදිහට ආන්නේ. කවුද රිම්බලී දන්නේ මේක මේ මොලේ වැඩිච්ච දෙයකද කියලා? මොලේ වැඩිච්ච නැති මිනිහෙක් අඳුර ගන්න බැරි වෙන්නේ ඔයාගේ අක්කත් ඒ જાතියේද? හරි ඒක එහෙම නෙමෙයි කියමුකෝ. දැන් ඔය කොල්ලා නෙතු ගැන අහන්න මදාරක්කව හම්බුනේ ඒගොල්ලන්ගේ දෙමාපියෝන් ගැන දැනුම තු වෙන්න බෑනේ. ආ එහෙවෙකේ අපි ඔකට උල්පන්දන් දීලා දවසක ඒ දෙමාපියෝ රෝන් සයිට් ගියොත් එහෙම අපිට වහා කන්න නෙමෙයි වෙන්නේ. මේකට කරන්න ඕනේ ඒ දරුවට කතා කරලා අම්මා තාත්තගේ කැමැත්ත ඇතුව එන්න පුතේ කියලා ආදරෙන් කරුණාවෙන් දයාවෙන් කියන එක. ඒකට මොන මගුලකට යකට මෙහෙට එන්න කියනවද? ඒ ටිකක් මදාරක් කරගුවා කියවහම ඉවරයිනේ. ඒ ළමයා කෙල්ල පස්සේ නෙවටි වැදගත් විදිහට වැඩිහිටියන්ගෙන් අහලා කරන එකේ අපිත් ඒ විදිහට කරන්න බෑ. මං අඩියට දෙකට නේන්න ඒ හුඳ මාව අඳුර ගන්නවා පුංචි මාත්‍ය. වාසනාවකට දුරතියා ගෑණිවෙ ඇඳින්න. ඔබ සිරිමුණේ කතා කරන විදිය කාගුණ තම්මාගෙන ඉන්න පොඩ්ඩක් වැදගත් විදිහට කතා කරන්න. ඒ අම්මා දුරතියා මාව අඳුර ගත්තා. අඳුරගෙන නවතින්න හදනකොටම මං පල්ලම් බැස්සා. වාර හොඳරම ෂුවර්ද ඒ අර මිනිසයා කියලා? 84000. එදා ඒ අම්මා මගෙන් රෙදි බෑග් එක උදුරගත්ත පිළිවෙලට මගේ මරණ මංචකේවත් අමතක වෙන්නේ නැහැ පුංචි මාත්‍යා. කොයි හරිද අය දැක්කේ? එයා කිව්වේ අම්මද? දැන් අපි මේ කතා වෙන්නේ කාගෙනද කියන්නකෝ. ආ අම්මා ගැනනේ. දැන් පුංචි මාත්‍යා මොකද හැවේ? ආ ඒ අම්මව හම්බුනේ කොහෙදද කියලා නේ? ඔය අපේ ටියුරල් මාතලේ ගෙවල් ගාවේදී. මේ ආපැත්තේදී? මේ ආපැත්තේ කියන්නේ අපේ මේ වංගුවේමයි. මං ඒත් හිතුවා මේ ඇවිල් යනවා කියලා. ටේමින්න ගෑනුන්ට ඇඳුම් කැඩුම් බෙද බෙද මොන මගුලක් කරනවද මන්ද? අම්මා මේ අද හැන්දෑවේ මේ අපේ ගෙදර වගේ කවුරු ආවද අම්මා? නෑ. ඇයි? නෑ. මේ ටියුඩර් රංගකගේ සර්වන් කිව්වා මේ හැන්දෑ කට්ටියක් මෙහෙටනවා දැක්කයි කියලා. ඒ මිනිස්සු ගොළුයිනේ. ගොළුයිනේ මට අතින් පයින් පෙන්නේ. අතින් පයින් කොහොමද කියන්නේ? අතින් පයින් පෙන්නේ මෙහෙම. මේ
ටැක් කිව්වා මේ. ආවයි කියලා කිව්වා. ඒ මිනිස්සයා වෙන මොන හරි අහන්න නැති පුතේ. ඔයා එක පටලවගෙන. ඕ සමහරට එහෙම වෙන්නේ නැති. ඒක අපිලාවේ මතක් වෙන්නේ නැතුව ඇයි දැන් හදිසියෙක මතක් වුනේ? මේ ආ දැන් නාට්‍යයක් ගියා. ඒ නාට්‍යයේ මේ මේ ගෑනු දෙන්නෙක් ගියක් වාගෙන එකක් තිබ්බා. ඒක දැක්කම මට තස්කර මේක මතක් වුණා. රන්දුවේ මාමට දුරතිය අඳුර ගන්න බැරි වුණානේ. මාම දැක්කේ හරියට නිකන් මගේ මොඩල් එකේම ආන්ටි කෙනෙක් කෙනෝ වගේ. ඇස් දෙකම. ඇයි අංක? අදත් කාගේ හරි මලගයක්ද? නෑ. ඈ. ඇයි? මොකක්hari මලගයක් කියලා තාත්තා ගෙදරින් පැන්නද? නෑ අංක. අංකල් ගෙස් දෙකේ කඳුළු හින්දා මං ඇහැව්වේ. මේ අවුවට 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 කට්ට අවුව තට්ටෙට වැදිලා පට්ට විදිහ රත් වෙලා ඇස් දෙකෙන් දුම් පණිනවා. දැන් ඉතින් අංකල් කොල්ලා වයසයිනේ. මේ කොහ තාත්තා ගෙදර ඉන්නවද? ඔව් අංකල්. මං ඉද්දිත් ඔය අම්මත් එක්ක කියෝ කියෝ හිටියේ. කියෝ කියෝ හිටියා? ආ හොඳයි හොඳයි හොඳයි. දුව මේ කොහෙද පන්ති යන ගමන්ද? ඔව් අංකල්. මං එනම් ගිහින් එන්න. අනි දුව ඕ මං හිතුවා ක්ලාන්තියක් දාලා වැටෙන්න යනවා කියලා. හරි හරි හරි. තුරුණුවන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි වැඩි වැඩි ලැබෙන්න ඕනේ. හොඳයි ගිහින්. සීසි කාර්ය මොකද්ද කියෝ කියෝ ඉන්නේ? මිනිහාගේ අලුත්ම පොත වෙන්න ඇති. ජයතිස්සයා එනවා. ඔයකා මෙතන ටැග් ගහන්න ගත්තොත් මහ විනාශයක් වෙන්නේ. එයා ගත්ත එකවත් හිත නිදාසේ කන්න වෙන්නේ. විනාශයද තහනවා. ගෙද්දන් ගන්න එපා. මන් නැහැ කියන්නේ මන් නැහැ කියන්නේ. කොහෙද ගියේ කියලා ඇහුවා. කතරගම ඔයා කියන්නේ. හා. ඔයා බුරුකෙන් දැන්නද කියන්නේ නෙමෙයි. සෙනෙමේ. අන්න එපා මගෙන් මුකුත්.
කෝ අපේ ලොකු මහත්තයා. ජයතිස්ස ඉතින් ආවොත් එන්නේ සෙනේ ගෙදර නැති වෙලාව බලලා. ඒ මොකද ඒ? ආ? ඒක මාර නඩුවක් නේ. මදාරක්කට අසනීපයි කියලා උන් ඔය බලලා එන්න කියලා ගියා. ජයතිස්ස තව චුට්ටක් ඉස්සර වුණා නම් හරි. බලලා එන්න කියලා ගියා. මේ මදාරක්කනේ. එයා මැරෙයිද? ඉසුදානේ මේ පොඩි උණක් හැදිලා දන්නේ නැද්ද ඉතින් අක්කා මලෝනේ. ඔකට අපි මොන හරි කියන්නේ අම්මෝ මම නරක ගෑණි වෙනවා එහෙනම්. යැදිස මොකක්රි හදිස්සියකට දාවේ? ආ නෑ මේ හදිස්සියකමත් නෙමෙයි මේ නෑ කියන්නත් බෑ බෑ. කමන්නෑ කමන්නෑ. මට ඒක ඔෆිස් එකේදී සීසි මාත්තත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔව් නේ. ජයසගේ තේනවද? හා නෑ මම මේ සීසි මාත්තා ඉන්න වෙලාවක වෙන්න. අම්මෝ. මං ගිලෙන්න. හැබැයි සිනේ මේක ආවට ගියාට ආපු ගමනක් නම් නෙමෙයි. හොඳට ඇඳලා නීටි. එහෙමද? ගමන් මාවත් පාටිකට එක්කන්න ආවත් දන්නේ කරුණාකර පසුව අමතන්න.
වෙලම මේ මාත්‍ය තේද නෑ 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 තේ නෙවෙයි මේ වෙන කාරණාවකට මේ ඊයේ හැන්දෑවේ මේ මෙහෙට කවුරු ගෑනු දෙන්නේ කවද ගෑනු දෙන්නේ ඔව් නෑනේ ඊයේ දවසේටම ආවේ මායා දුන්නේ මහත්යලා විතරයි